වස්සාන ධර්ම දේශනා මාතු පාසව සීතෝ විල්ලේහි නොමෙත දයා ජීවිත ගමන නිම වේයි කඳුලක් තව කල් කොයිද වෙනසුම දැක දිනිත ආයා අපි දැන් හැදෙමු මේ පිලි බඳ කරුණු සොයා පාසල අසල ටියුෂන් පන්ති අසල මත් කුඩු රකුසා ළමා ලෝකය ළමයින්ට අහිමි කරමින් දිනෙන් දින පැතිරී යන ආකාරය සිතා ගන්නටවත් නොහැකිය. අපට මීට පෙරදී මහලු වී ගිය ඇත්තන් මතින් මත්ව පිරිහි මරණය කරා ළඟාවන අයුරු දුටුව නමුත් මෞකිරි සුවඳ නොගිය කටින් මත්කුඩු උරන දුවා දරුවන් නොදුටුවෙමි. එහෙත් එය සිහිනයක් නොව යථාර්ථයක් වී ඇති අයුරු අද දක්නට ලැබේ. දන්ගෙට බනගෙට කොතැනත් එක ලෙස ඇති පදමට මත් වීන්නේ මරණෙට මගුලට මත් රකුසාමයි මුල්තැන අරගෙන සැරසෙන්නේ මත්තු ලෝකය හරිම බිහිසුනුයි යහපත ගැන නැත හඳුනන්නේ රත්තු සිතුවිලි වෙනසුම අබියස පවසිතිවිලිමයි පුරවන්නේ පවසිතුවිලිමයි පුරවන්නේ. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමතුර කාව්‍යමය ධර්මානුශාසනාව වෙනුවෙන් පින්පර දායකත්වයෙන් කටයුතු කළේ ලුණුගම්වෙහෙර පදිංචි දැනට කුවේටි සේවයේ නියුතු ප්‍රියාණී මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වූයේ මීට වසර 7කට පෙර ජූලි මාස 19 වන දින පරලෝස සැපත් AP සිරිදියස් ආදරණීය පියාණන්ට පරලෝස සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. මෙම ධර්ම දානමය කුසලයේ අනුභව බලයෙන් AP සිරිදියස් ආදරණීය පියාණන්ට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වී සසර කතරින් එතර වීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා. අද දේශකයාණන් වහන්සේ අතිපූජනීය කාම්‍ය විශාරද බදුල්ලේ සමිත ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සියෝ ළඟ නිතියෙන බුදු රස විහිදෙන මනහර රොසිරෙන් මිහිර දෙනා ගොරතර වසවතෝ පරදන විලසින් දස බල ගුණ දිලි සයුර මිනා බඹසර පරයන තිලෝවග රැවෝ දෙන රාවය ලොවටම
එලිය ගෙනා පින්සර මුනිදුගේ පායුග නම දිමි බැතිබර වී මම පසඟ තනා බැතිබර වී මම පසඟ තනා සසරක රැඳි දුක වනසන පිළිවෙත මනවින් පහදා සැපත තනා අනුවෙන සත් වග පැනසර කරමින් හිරුසේ නැන රැස් පුබුදුවෙනා යහපත දකිනට ඉනුමැන පවසන ඇරයුම සවුලෝ සතට ගෙනා සැනසුම සලසන සඳහම් ගඟුලට බැතියෙන් නම දිමි පසඟ තනා බැතියෙන් නම දිමි පසඟ තනා කහවත දරමින් සඳහම් දෙසමින් දැහැන් මගේ පෙරමුණට එනා නිලාබර දිදුලන තරු කැට විලසින් යායුතු මාවත පහද වෙනා සතහට නිවනට මග පෙන්වාලන කුළුණු ගුණෙන් යුතු සරණගෙනා පිළිවෙත සපුරන මහසඟරුවනට බැතින් වදින්නෙමි පසඟ තනා බැතින් වදින්නෙමි පසඟ තනා ඉත්ති දුත්තෝ සුරාදුත්තෝ අක්කදුත්තෝච යෝනරෝ ලන්දන් ලන්දන් විනාසේති තම්පරා බවතෝ මුකං යමෙක් ස්ත්‍රී දූර්තවද සුරා දූර්තවද සූදුවේ නියලෙමින් ලබන ලබන දේ විනාශ කරයිද එය පිරිහීමට හේතුවක් වන්නේ පරාභව සූත්‍රය අද වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කරන දායකත්ව කාව්‍ය මේ ධර්ම දේශනාව මෙලෙසින් අරබන්නටයි සූදානම අද සදැහැති පින්කමේ දායකත්වයේ ගෙන කටයුතු කරන්ට දෙන්නේ ලුණුගම් මෙහෙර පදිංචි දැනට කුවේට් රටෙහි සේවයේ නියුතු ප්‍රියානි මහත්මිය විසිනි. එහෙමනම් එතුමියගේ දායකත්වයේ ඇතිව වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදුවෙන මේ උතුම් කාව්‍යමය ධර්මදේශනාව ඔබ අපි හැමදෙනාම මෙතෙන් සිට සිත් පහදවාගෙන ශ්‍රවණය කරමු. පුණ්‍යානුමෝදනාවන් පසුවට සිදු කරන්නට තබමු. සිතුවිලි පුරා පාවෝ සිතිවිලි පිරවෙන්ට
මත් මායාව විපතකි දුක ඇති වෙන්ට දෙලොවම අපා දුක් ගින්දර ඕලන්ට මත් රකුසාට හැකිම ගිනි දල්වන්තේ පිදුවත් මෙලක් දිව පෙරදා තෙරුවන්ට හේතුව කිමද යහපත් ගති මියදෙන්තේ අඳුරම තනා හෙට ඉපදෙන දරුවන්ට බිලිවි තිබේ මුළු රට මත් රකුසන්තේ නොහැකිද නැවත අපගේ රට ගොඩ ගන්නට මිනිසුනි නොවන ඇත ඒ ගැන විමසන්ට මත් මායාව ලක් දෙරණින් පරදන්ට ඇරයුම් කරමු කොයි කාටත් එක් වන්ට පසතුරු නාදද පතුරාපින් අරගන්ට පෙරදාසේම සිංහල රට රැක ඉන්ට දිනෙතින් බාලා අප විපතින් මුදවන්ට ඇරයුම් කරමු බණ ඇසුමට දෙවියන්ට තෙරුවන් ගුණ සද්ධහස්සිතින් අභිවන්දනය කරමි. අද දින කාව්‍යමය ධර්මදේශනාවෙන් ඔබට කියා දෙන්නට සූදානම් වන්නේ ආර්ථික, දේශපාලනික, ආගමික, සමාජීය ආදී නොඑක් ස්තරයන් දිනෙන් දින පිරිහී යන ධර්මදීපය නම් අප ලක් දෙරණ තව තවත් වලපල්ලට ඇද දමමින් සීග්‍රේන් පැතිරී යන මත් උවදුර පිළිබඳවයි අද මෙලෙස කාව්‍යමය ධර්මදේශනාවෙන් දේශනා කරන්නට සූදානම්. මෙලොව පරලොව වනසන මදය ප්‍රමාදය ඇති කරවන මත් රකුසාගේ වියරුව පිළිබඳව අසන්න ඔබත් ඔබේ දෙසවන් යොමු කරමු. උන්නත් දුවාදරුවන් කුස ගින්නේ දෙසුවත් දහම් කඳ හිමිවරු රැගෙන විඩා
ට වඩා අනතුර කියන මොත් සෑම තැන උදයේ හවා අසන කෙනෙක් නැත දේශාවන් යුවල දේවා ඇති කළ නමුත් දෙතානින් කිරි කඳුළු පොවා මත් කොඩු පොරති අද පාසල් දරෝ පවා මත් ජීවිත ගමන නිම වෙයි කඳුලක් තියා තව කල් කොයිද වෙනසොම දැක දිනිත පාසල අසල ටියුෂන් පන්ති අසල මත්කුඩු රකුසා ළමා ලෝකය ළමයින්ට අහිමි කරමින් දිනෙන් දින පැතිරී යන ආකාරය සිතා ගන්නටවත් නොහැකිය. අපට මීට පෙරදී මහලු වී ගිය ඇත්තන් මතින් මත්ව පිරිහි මරණය කරා ළඟාවන අයුරු දුටුව නමුත් මව් කිරි සුවඳ නොගිය කටින් මත්කුඩු උරන දුවා දරුවන් නොදුටුවෙමි. එහෙත් එය සිහිනයක් නොව යථාර්ථයක් වී ඇති අයුරු අද දක්නට ලැබේ. දන් ගෙට බන ගෙට කොතැනත් එක ලෙස ඇති පදමට මත් වීන්නේ මරණෙට මගොලට මත් රකෝසාමයි මුල් තැන අරගෙන සැරසෙන්නේ මත්තු ලෝකය හරිම බිහිසුනුයි යහපත ගැන නැත හඳුනන්නේ රත්තු සිතුවිලි වෙනසුම අබියස පවසිතිවිලිමයි පුරවන්නේ පවසිතුවිලිමයි පුරවන්නේ ඒ මල් මේ මල් අර පෙති මේ පෙති නොරාටින් මෙරාටට පැමිණෙනවා නීතියේ දැසත් දුටුවත් තේවග නොම දුටු අයුරින් හැසිරෙනවා ගම නගරය තුල මත් කුඩු රකුසා නොනිමෙන ගිනි දැල් දල්වනවා
මීරට දැන්නම් අට මහා නිරයක් බියසක දස අත පැතිරෙනවා බියසක දස අත පැතිරෙනවා ඇති හැකි මිනිසා නැති බැරි කරමින් මත් පැන් යහමින් විකිනෙන්නේ ලෙඩ නැති මිනිසුන් රෝගී කරමින් මත් රකෝසා වැඩ අරඹන්නේ මත් මල පුඩුවෙහි ඈත අතීතෙත් පැටලුණු අය ගැන කියවෙන්නේ චත්ත පානි රජෝ සිදු කළ වැලසුම මෙයින් පසුව මම පවසන්නේ මෙයින් පසුව මම පවසන්නේ ඈත අතීතෙහි මතට ගිජු චත්තපාලි නම් රජ කෙනෙකු විසින් තමන්ගේ රාජ භෝජනයේට මස් මාංශ නොමැති නිසා දේවියගේ තුරුලෙහි නැළවෙමින් සිටි තමන්ගේ එකම පුතු අරක් කැමියා ලවා උයාගෙන කෑ අයුරු ජාතක පොත් වහන්සේ තුල විස්තර කෙරෙනවා එදා එම රජු සිදු කරන ලද්දේ මෙන්න මේ වගේ විනාශයක් මත්වෙන මිනිසුනි අසන්න මේ පිළිබඳ කාව්‍යමය ධර්ම දේශනාවෙන් මස් රස සොයා මත් වියාව සිහිය මත් රකුසාට පෙම්බැඳ තම සිතුම් පුරා මස් කෑවෙලු එම රාජු තම පොතෝව ලැබෙදී ආරක් කැමියාට මාල සිරෝර එදා දාගෙන ලුණු මිරිස් පිසගෙන රැගෙන බෙදා රස දිව පිනවමින් කිසිවක් ඉවත නොදා තම පුතුගේම මස් කෑවලු නිරිඳු එදා අත පය වෙනම කපලා උනුවතෝරේ දැවේ තව තව සුරාබී රජ සිත මතින් ගෙවේ මේ මනුලොවේ මයි අන් කිසි ලොවක නොවේ
ඇයි රජ කෙනෙක් වැටුනේ මේ තරම් පවේ අරගෙන ඇවිත් මහරජුටත් නපුරු දසා දරුසෙනෙහසක් ආශාරෙදි කඩින් වසා දෙලොවක සුවය තිරිසන් විදිහකින් නසා සිදු විපත දුටුවද මත් රකුසු නිසා එදා එසේ සිදු අස්සෙම අද දිනත් අප රටේ දසතින් මත් රකුසා නිසා ඇතිවෙන විපත් අපේ සමනට දිනෙන් දින අසන්නට ලැබෙනවා මදේ සහ ප්‍රමාදේ ඇති කරමින් මිනිසාගේ සිතුවිලි තිරිසන් කරනු ලබන මතෙහි ආදීනව කොතරම්ද කියා අපි මෙයින් පසු අසමු කවි බණ දේශනාවෙන් අගහිඟ කම් දිනෙන් දිනට වැඩි වීලයි එන්නේ කුසගින්නෙලෝ දෙතුන් වේල ගින්දර උහුලන්නේ මවයි පියයි දියනිය හා දුකකිනි පසුවන්නේ අවසානෙදී තීරණයකි මේ මව අරගන්නේ අපට නැතත් දියනිය හට සැප සම්පත් දෙන්න මෙමට හැකිය අප හසුවෙන් තීරණයක් ගන්න එසේ කියා හැඬුම් හඬා මිහි කත සෙලවෙන්න ඒ අම්මා සැරසුනාය පිට රටකට යන්න නිවස දෙඋකසට තියලා ඇය පිට රට යනවා රට සල්ලිය පියා වෙතට ඉන් පසු පැමිණෙනවා අගහිඟ කම් පසෙක තියා ඔහු මත් පැන් බොනවා එයින් පසුව සිදුද මිහි මත නොලනවා දහතුන් වසරයි දියනිට සඳසේ බැබලෙනවා දිවාකලට අත්තම්මගේ රැකවල් හිමි වෙනවා මහරැය තුල තම පියාගේ තුරුලෙහි නිදියනවා මත් වියා මේ මිනිසා දියනිය වනසනවා තම දියනිය අඹුව විලස කොහොමද අරගන්නේ මත්තෝ කල තිරිසන් ගති සිත්වල තෙරපෙන්නේ හිත් පිත් නැති සමාජයකි අද දින දිස් වෙන්නේ පින් සිදුවෙයි මිනිසුන්නේ මේ මග නොම යන්නේ
තම ආදරණීය දියණිය මතින් මත්වෙසේ වනසා දැමූ ඔහුට නීතියෙන් දඬුවම් ලැබුණද තම හෘද සාක්ෂියෙන් ගැලවී හිඳින්නට නොහැකිය. ලෝකය මත් මායාව නැමැති ඝන අන්ධකාරයෙන් දිනෙන් දින මෙසේ වෙනසී යන විට අපට අසන්නට ලැබුණු තමත් ඛේදනීය පුවතක් අපි අසමු තවදුරටත් අද කාව්‍යමය ධර්ම දේශනාවෙන්. පින්බර මාවක් තම එක පොත සමග දයන්නට සාටනේ යෙදී පියතුම අතර ගිය දාසිට දෙපිල මෙදී දරුසෙනේ හසින් පෙම් රැකගත් නමුත් දරුවාසෙනේ හසින් නීති මත් කුඩු රාකෝසු ඔහුගේ හිත දිනා ගනි ඉන්පසු මතුව ඇවිදින් මා දරුණු ගති සිදු කළ විපත මින් පෙර ඔබ අසා ඇති සැම මව වෙත කඩාපනි ඉල්ලා මුදල් ඇයගේ ඇඳිවතද ගනි එක් දිනයකදී පින්වත මේ විලස උනි ආදර මවට එම පොත පියකින් අනි එමදා ඔහුට නිරයට දොර අගෝලු කැඩි පහවි ගියා මත් විපෑ නොයෙක් එඩි හිත යොදවමින් විමසුම් කළ හොතින් දැඩි තව වස විසක් නැත ලොව මත් පැනට වැඩි දෙවියන් බුදුන් අදහන මිනිස්සිත තිරිසන් බවට පත්කොට මවපියා පවා මරා දමන්නට මත් රකුසාගේ බලය එසේ ක්‍රියාත්මක වන විට අද අපේ දුවදරුවන් මත් කුඩු මත් පෙති වලට ගිජු වී
Tamange jeevithe wanasa ganu labanne puduma akara ayurin mat peti mat kudu velendo vyaja kramosse daruwange manasata mat bavheya adina wasan kota ein mevena apuru lokayak veta mevena vitat kandawagena gos atha asanna e genat mese kavibana desanawen losinjarawala sangavi sangavi mat rakusunu kiyama inwa dasat pasal asal vikini darovan gelove gigum denwa piya visien love dakinnete phare porak den netive yanewa kohin kelavara veide meuwa thave tavat tapi pamavinewa පිපෙන මල්වල නටුවේ තලමින් මත් රකුස රට වෙලා ගන්නේ තැවෙන දිනයක් තිබේ නුදුරෙම මවපියනියයි නිහඬවන්නේ තටු සිඳුනු සමනලොන් කොහොමද ඈත අහසේ ඉකිල යන්නේ මත් ලොවේ මායාව දරුණුයි ජාතියම වැනසුම දකින්නේ පුතුන් පමණද දියණියොත් නද තදට මත් වී රැගුම් දෙනවා ඔවුන් සලෙලුන් අතෙහි නැලවි අකාලෙම පරලොවට යනවා මව්පියනි අපි නොදැන අපේ රට වැනසුමේ පෙර මගට එනවා ඔබට ඔබගෙම දුවාදරෝ බලනු මැන මග මරුවෝ වෙනවා මතින් මත් වෙන්නට තම දියණියන් පුතුන් විකුණන දෙමාපියන් හිඳින තම සිරුරේ අවයව පවා විකුණමින් මත් කුඩුරන දිවි පරදුවට තබා සොරකමින් මත් වෙන්නට මුදල් උපයන ලෝකෙහි අද රජ යන්නේ මිනිසුන් නොව නොමිනිසුන්ය සමහර දෙමාපියන් රුපියල් 7 වෙනුවෙන් ජීවිත කැප කරන විට දරුවන් මත් රකුසාගෙන් වෙනසී යන අයුරු අනන්තවත් අසන්නට දකින්නට ලැබේ එසේම තම දරුවන් දහම් පාසලින් බුදු දහමින් දුරස් කරන සමාජයක් ඇතිවීම තුල මෙවැනි තත්ත්වයන් තවත් උග්‍ර වන බව අප අමතක නොකළ යුතුයි නිරාගමික නවරැල්ලට අද සමහරු හසු වෙනවා බුදු බණ අමතක කරමින් ඒ පිටුපස දිව යනවා සිරිත් විරිත් යහගුණ දම් සිත පතුලෙම මියැදෙනවා අවසානෙදී
මත් කුඩු වල සන්තානෙම නවතිනවා දස මස දරු දරු සෙනෙහස මත් වතුරේ දිය වෙනවා පෙරු මන් පෙරු බෝසත් ගති අවසන අමතක වෙනවා කයිවාරු තිබෙන නමුත් පිරිහීමම ඇති වෙනවා අම්මාවරු මත් වෙන්නට තම දරුවන් විකුණනවා දහම් පාසලින් දරුවන් ඈතට අරගෙන යනවා ටියුෂන් කඩ තැනින් තැනට ඉරු දිනටත් පායනවා පින්මද දරුවන් බිහිවි මත් රකුසට හසු වෙනවා නැවතත් මේ ගැන සිතන්න ඔබ හට ඇරයුම දෙනවා තාමත් අප පමා නොමැත අප සමාජයට ඇති කළ යුත්තේ ආකල්පමය වෙනසකි මත්භවය ආදීනව මිහිපිටම කියාපාන මහරගම පිළිකාරෝහලත් අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යාලයත් උගත් පාඩමක් ලෙස දරුවන්ට පෙන්විය යුතු තැන්ය සිහින ලෝකයේ වෙත දරුවන් කැඳවන එම සිහින ලෝකවල දරුවන් වනසා දමන අමන නරුමයන් හට දිය යුතු දඬුවම් මොනවාද යන්න ඔබම තීරණය කළ යුතුයි මත් වෙලා පව කරන ඇතැම් දරුවන් නිසා දෙමව්පියෝ දහදුකම විඳිනවා සිපිරිගෙයි දුක් විඳින වැරදි කරුවන් වෙලා සමහරුන් විපාකද ලබනවා එයින් නැත නැවතුමක් පරලොවෙදි දුගතියම ඔවුන් හට මහදුකක් ගෙනෙනවා අත් මිදෙනු සුරාවෙන් කියමු අපි ඔබ සැමට දහම් මග සැම සැපත තනනවා දහම් මග සැම සැපත තනනවා පවට අත හිත දෙවන සුරාසැල් ඇති රටක් දියුණුවට නොමැත පා නගන්නේ ලොවට බොදු බණ බෙදෙන උතුම් රටවන සන්න ඇයි තවත් මත් වෙලා හිඳින්නේ පිරිහෙනා ජාතියක වේදනාවෙන් පෙළි ලක්මවද සෝසුසුම් හෙලන්නේ අපිට වැරදුනු තැනින් නැවත ගොඩවන දිනක් කවදාද මේ රටින් දකින්නේ කවදාද මේ රටින් දකින්නේ මත් මායාව
පාර දාලන්න එක් සිත් ඇතිව කවුරුත් දැන් එක් වන්නේ හිත් පිට නොමැති ආය හට දඬුවම් දෙන්න නෙත් යුග විවර කොට නීතිය කැඳවන්න දරුවන් එපා මත් රකුසට බිලි දෙන්න මැරුවත් එපා මත් මායා විඳ ගන්න පින්වත් හිතින් සම්බුදු මඟ ඉක්වන්න එම විට හැකිය සිරිලක් වීම රැක ගන්න කවි බන ඇසෝ සිත් සුවපත් වෙත්වා මත් මායා මේ රටින් දුරු වෙත්වා දහම් සිසිල දස අත පැතිරෙත්වා සියලු දෙනා ලෝවේ නිවන් දකිත්වා සදැහැති වාසනාවන්ත කාරුණික සුපින්නතුනි වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදුවෙන දායකත්ව කාව්‍ය මේ ධර්මදේශනාවයි එලෙසින් නිමාවට පත්වන්නට යෙදුණි. අද පින්කමේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නට යෙදුණි කුවෙට් දේශයේහි සේවයේ නියතු ලුණුගම් වෙහෙරේ පදිංචි ප්‍රියාණී මහත්මිය විසින්. එතුමිය පින්කමට දායකත්වයේ සපයමින් බලාපොරොත්තු වන්නට යෙදුණි ප්‍රධාන අරමුණු හැටියට මීට වසර 7කට පෙර ජූලි මාස 19 වන දින පරලෝ සැපත් ඒපී සියදිරිස් ආදරණීය පියාණන්ට පින්පෙත් අනුමෝදන් කරන්නට අද මේ උතුම් වූ පින්කමට දායකත්වයේ සපයමින් මේ උතුම් වූ පින්කම සිදු කරමින් එතුමිය තම ආදරණීය පියතුමන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි හැමදෙනාම බණ අසා සිදු කරගන්නට යෙදුණ මේ උතුම් වූ පින්කමේ පින කුසලය ඒ ආදරණීය සිරිදියස් පියතුමන්ට මේ පින්කමේ පින කුසලය අනුමෝදන් වේවා. සසර ගමන සුවපත් කරගනිත්වා බුදුන් දැක නිවන් දකින්නට මේ පින් දහම් දිවියට පාරමිතා දහමක්ම වේවායි කියා අපි පින් සිතින් පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. ඒ වගේමයි මීට වසර 21කට පෙර අකල් මරණයකට ගොදුරු ලක්මාල් සමන්ත ආදරණීය මල්ලියතුළු නමින් පරලෝ සැපත් වර්ග පරම්පරාවේ සියලුම ඥාතීන් හිතමිත්‍රයන් ඇතුළු සිළු දෙනාටමත් මේ පුණ්‍යානුමෝදනාවන් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ හැම දෙනාටමත් මේ පින්කමේ පින කුසලය අනුමෝදන් වේවා. පරලෝක ජීවිතය සුවපත් කරගනිත්වා. සසර ගමන කෙළවර නිවන් දකින්නටම මේ පින් දහම් හේතු වාසනා වේවායි කියා අපි ප්‍රාර්ථනාවන් සිදු කරමු. එවැගේමයි පින්තුනි අද මේ උතුම් වූ පින්කමට දායකත්වයේ සපයමින් බලාපොරොත්තු වෙනවා
ජුලි මාසේ 28 වන දින ජන්මදිනය සමරන දී කරුණාවතී මෞතුමියට නිදුක් නිරෝගී වාසනාව ආයුරාරෝග්‍ය ආදී සැප සම්පත් බලාපොරොත්තු වෙන් මෙවුතුම් වූ පින්කමට දියණිය විසින් දායකත්වයේ සැපෙමින් බලාපොරොත්තු වෙනවා. තම ආදරණීය කරුණාවතී මෞතුමියට සුභම සුභ උපන්දිනයක් වේවා. යහපත සිත සැනසින්න ජීවිතයට හේතු වාසනා වේවා. දීර්ඝායුෂ ලැබේවායි කියා අපි මෙත් සිතින් යුතුව ප්‍රාර්ථනාවන් සිදු කරමු. එවගේමයි දී කරුණාවතී මහත්මියගේත් ඒ සියදිරිස් පියතුමාගේත් දෙපාර්ශවයේම නමින් පරලෝ සැපත් සීලුම මෞදමාපියන් නැතුළු වර්ග පරම්පරානුගත සිලුම ඥාතීන්ටත් මේ පින්පෙත් අනුමෝදන් වේවා. සංසාරගමන සුවපත් කරගෙන නිවන් දකින්නට මේ පින් දහම් හේතු වාසනා වේවායි කියාපි මේ පින්කමේ ආශිර්වාදය තුළින් ප්‍රාර්ථනාවන් සිදු කරමු. එවගේමයි ඩී කරුණාවතී මහත්මියගේ සුජීවත්ව වෙසෙන සහෝදර සහෝදරියන්ටත් දූදරු මිනිපිරියන් ඇතුළු හැම දිනාටමත් මේ පින්කමේ ආශිර්වාදය ලැබේවා. මෞතුමිය ඇතුළු පවුලේ සුජීවත්ව සිටින හැම දිනාටම යහපත සිත සාන්තිය උදා වේවායි කියා අපි ප්‍රාර්ථනාවන් සිදු කරමු. එවගේමයි දායකත්වයේගෙන කටයුතු කරන ප්‍රියානි මහත්මියගේ ආදරණීය සැමියාටත් පුතුන්ටත් ලේලියටත් මුණුපුරා ඇතුළු එම පින්වත් පවුලේ සිරුම දෙනාටම යහපත සිත සාන්තිය නිදුක් බව නිරෝගී භාවය ලැබේවා. සිදු කරන සියලු කටයුතු සාර්ථකමත් භාවයට පත්වේවා. සිත් තුළ ගොඩනැගුණු යහපත් සිතුවිලි දිනෙන් දින සර්වප්‍රකාරයෙන් සාර්ථකමත් භාවයට පත්වේවා. විදෙස් ගතව සේවය කරන ප්‍රියානි මහත්මියටත් යහපත සිත සැනසින්න නිදුක් බව නිරෝගී භාවය ලැබේවා. සිතල සිතුමන් පතන පැතුමන් දිනෙන් දින සර්වප්‍රකාරයෙන්ම සාර්ථකමත් භාවයට පත්වේවායි කියා අපි උතුම් වූ පින්කම් තුළින් ආශිර්වාදයන් සිදු කරමු. එවගේමයි ප්‍රියානි මහත්මියටත් පවුලේ හැම දිනාටම දුවා දරුවන්ටත් වැළඳිලා තිබෙන වැළඳෙන්ට තිබෙන සිළු ලෙඩ දුක් කරදර හිරිහැර අපල උවදුරු වේ නම් මේ හැම දෙයක්ම දුරු වේවා. එවගේම කුවේට් රටෙහි සේවය කරන ලාංකික හැම දිනාටමත් මේ පින්කමේ ආශිර්වාදය යහපත සිත සැනසෙල්ල උදා වේවා. එවගේමයි මේ උතුම් වූ පින්කම තුළින් රටට ජාතියට මහඟු මෙහෙවරක් සිදු කළ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සීලූම රණවිරුවන්ටත් එවගේම සුවවිරුවන්ටත් මේ පින්කමේ ආශිර්වාදයේ උදා වේවා. යුතුම් වූ ආශිර්වාදයේ තුලින් ඔවුන්ගේ ජීවිත නිදුක් වේවා නිරෝගීමත් වේවා. රට ජාතිය වෙනුවෙන් දිවිපිදු සීලුම් රණදරුවන්ටත් මේ පින්පෙත් අනුමෝදන් වේවා. සංසාර ගමන සුවපත් කරගෙන නිවනින් සැනසෙත්වා කියා අපි මේ උතුම් වූ පින්කම තුලින් ආශිර්වාදයන් ප්‍රාර්ථනාවන් සිදු කරමු. එවගේමයි දැනට රෝගාතුරව වැඩවාසය කරන කැටවල හේමාලෝක ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේටත් මේ පින්කමේ පිනකුසලයේ ආශිර්වාදය තුලින් නිදුක් බව නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවායි කියා අපි මෙත් සිතින් යුක්තව ප්‍රාර්ථනාවන් සිදු කරමු. එලෙසින්ම අද පින්කමට වැඩම කරන්නට යදුන දේශකයන් වහන්සේටත් උතුම් වූ පින්කම සිදු කරන වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ කාර්ය මණ්ඩලයටත් මේ උතුම් වූ පින්කමේ ආශිර්වාදය ලැබේවා. ඒ හැම දිනාටමත් සිත සාන්තිය යහපත නිදුක් බව නිරෝගී භාවය ලැබේවායි කියා අපි සාදු සිතින් යුක්තව ආශිර්වාදයන් සිදු කරන ගමන් මේ උතුම් වූ පින්කමට දායකත්වයේ සපයන්ට දුන ප්‍රියානි මහත්මිය ඇතුළු පවුලේ හැම දිනාටම නැවත නැවතත් මේ උතුම් වූ පින්කමේ ආශිර්වාද බලයෙන් යහපත සිත සැනසෙල්ල නිදුක් බව නිරෝගී භාවය උදා වේවා කියන පින් සිතුවිල්ලෙන් ඔබට නැවතත් ආශිර්වාද කරමින් මේ උතුම් වූ පින්කමේ ආශිර්වාද බලය තුලින්
ඔබව අපව රටදැය සුරකින සිළු දෙවියෝද මේ පින්පෙත් අනුමෝදන් වේවා. දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රියානි මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාටම ලැබේවා. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා. සංසාර ගමන කෙළවර ඔබ අප හැම දෙනාටම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නට සංසාර ගමනට මේ පින් දහම් පාරමිතා දහමක්ම වේවායි කියා අපි ප්‍රාර්ථනාවන් සිදු කරමින් මේ උතුම් වූ දායකත්ව කාව්‍යමය ධර්ම දේශනාව මෙලෙසින් නිමාවටපත් කරමු. නිවාසසර ගිනි සීලස් වේවා අවන්දුරු තිමීරය දුරු වේවා සවාසනා ධර්මදේශනා යුටියුබ් නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මීට වසර 7කට පෙර ජූලි මාස 19 වන දින පරලොව සැපත් AP සිරිදියස් ආදරණීය පියාණන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා යුටියුබ් නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. මෙම ධර්ම දානමය කුසලයේ අනුභව බලයෙන් AP සිරිදියස් ආදරණීය පියාණන්ට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සසර කතරින් එතර වීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා. ඒ වෙනුවෙන් පින්පර දායකත්වයෙන් කටයුතු කළේ ලුණුගම් බෙහෙර පදිංචි දැනට කුවේටි සේවයේ නියුතු ප්‍රියානි මහත්මියයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභව බලයෙන් ප්‍රියානි මහත්මිය ඇතුළු එම පින්වත් පවුලේ සියලුම දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදස්ගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනයේ වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 0771857513 දුරකථන අංකයට 0771857513 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 0771857513 0771857513 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න. වස්සාන ධර්මදේශනා